ඔව් පැහැදිලිවම පාර්ලිමේන්තුවේ කුමන්ත්‍රණ කරනවා කියලා මහින්ද රාජපක්ෂ අපේ අග්‍රාමාත්‍යවරයා හැටියට පත් වෙනකොට එතුමාටත් අපි ආණ්ඩුව හැටියට පිටවනකටත් අපිට එක්සත් ජාතික පක්ෂය දිගින් දිගට චෝදනා කරා. හැබැයි පළවෙනිම මුදල් පනත ඉදිරිපත් කරනකොට බුදුමාලා දැක්කා 102යි එක්සත් ජාතික පක්ෂයට ගන්න පුළුවන්කම ලැබුණේ. හැබැයි එදා ජනාධිපතිවරයා නවවින්ද පාර්ලිමේන්තු විශ්වාරණ ගැසට් පත්‍රය නිකුත් කරනකොටත් අපිට 107 දෙනෙක් අපිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටියා. එතකොට අද බෞතරය පිළිබඳ කාටද තියෙන කියන කාරණාව බොහොම පැහැදිලිව පේනවා. ඒ නිසා මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය අද පාලිතරංගේ බණ්ඩාරලා හර්ෂ අමතුමාලා ඉන්න තත්ත්වය පිළිබඳ මාධ්‍ය වලින් යන ඒ ප්‍රකාශ දැක්කම අපිට බොහොම පැහැදිලි. ඒ නිසා මේ ආණ්ඩුව මාස 4කට 5කට එහා මොනම හේතුවක් මතවත් දුවන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි රටේ මහ ජනතාවට අසාධාරණයක් වෙන විදිහට ආණ්ඩු පෙරලන්න සූදානම් නැහැ. ජනතා ඉදිරියට ගිහිල්ලා මැතිවරණයකට යන තැනකට මේ පාර්ලිමේන්තුව පත් කිරීම සඳහා අපි සියලු කටයුතු අපි ක්‍රියාත්මක කරනවා. චන්ද්‍රිකා මැතිනියට කියන්න දෙන්නේ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාපුටිග ඇති තව කන් නැතුව ඉන්න කියන ඉල්ලීම තමයි අපිට කරන්න තියෙන්නේ. මොකද ඒ වෙන මොනවත් නිසා නෙවෙයි, මං හිතන්නේ අපි එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගලවන්න, ඒ වගේම මෛත්‍රීපාල ජනාධිපතිවරයාව මහින්ද රාජපක්ෂ අපේ හිටපු ජනාධිපතිතුමා සම්බන්ධ කරන්න අපි විශාල උත්සාහයක් ගත්තා. ඒක අද සාර්ථක වුණා. ඉතින් ඒ නිසා අපි ඒකෙදී වෙන මොනවත් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හැකියි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහිල්ලා මේ රටේ අග්‍රාමාත්‍යවරයා බවට පත් කරන්න. ඉතින් මේ කරන උත්සාහය විනාශ කරන්න තමයි මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය කරන්නේ. ඉතින් ඒ නිසා අද වාමාංශික වමේ දේශපාලනය කරන සියලු බලවේග එකට එකතුලා ඉන්න වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ දින ගෞරවය නැති කරන්න නැතුව බණ්ඩාරනායක මහත්තයාගේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අරන් යනවා වෙනුවට ඒක වෙන පැත්තකට අරගෙන ගිහිල්ලා රටත් විනාශ කරන තත්ත්වයට පත් කරන්න එපා කියන ඉල්ලීම අපි බොහොම ගෞරවයෙන් යුතුව එතුමියට කරනවා. අතුරු අයවැයකදී බොහොම පැහැදිලිව මුදල් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ පනත පරාජයට පත් වුණොත් පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාට ඒ වෙනුවෙන් ගන්න පුළුවන් තීන්දුව తీරන තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒකයි අපි කිව්වේ එදා අපිට පළවෙනියටම මේ ඉදිරිපත් කරපු මුදල් පනත උනත් පරාජයපත් කරන්න පුළුවන්කම තිබුණා. හැබැයි එහෙම කරා නම් මේ රටේ ජනතාවට ඒ පඩි ගෙවීමටවත් පුළුවන්කමක් නැති වෙනවා ආණ්ඩුවට. ඒ නිසා අපි ඒ වගේ රට අගාධයට පත් වෙන කටයුත්තක් කරන්න අපි මොනම විදියකින්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි පාර්ලිමේන්තු මැතිවරණයක් ගැනීම සඳහා ඒ තියෙන ප්‍රතිපාදන අනුව පාර්ලිමේන්තුවේ අපි ඡන්දය හැසිරිය යුතු ආකාරය කොහොමද කියලා බලලා තමයි අපි කටයුතු කරන්නේ.